SPM Harit Sarsavya Paripurna Vishwavidyala Atdakimak Asihimta Avasthavan Sapiri Lovakata Pivisenna Danum Sambharayakin Sannaddhavanna Obe Hekiyavan Balagannamin Obe Jeevithaye Sarthakathweta Api Mampith Helikaranemmo Divya Vedinne Sabae Sarasavi Atdakim Turin Bawa Api Vishwasa Karannemo Saathikekata Seemana Woo Upadhiyak Hemi Karaganna NSPM Harita Sarasavya Paripurna Vishwavidyala Atdakimak Virameen Anathuruwa Nawathath oba ekathu wela inne Adaraniya Nogasewa වැඩසටහනත් එක්ක මේ දැනුම කියන දේ ගත්තාම මේ අපි කතා කරන වෙලාවෙත් තප්පරෙන් තප්පරේ දැනුම කියන එක වෙනස් වෙනවා අලුත් වෙනවා නැවුම් වෙනවා. දැනුම නැතුව අපිට සමාජය තුළ ජීවත් වෙන්න පුළුවන්ද? අභියෝග ජය අරගෙන ඉස්සරහට යන්න පුළුවන්ද? අද වෙනකොට තරගකාරී ලෝකේ තාක්ෂණයේ දිනු වෙලා තියෙන ලෝකේ අපිට දැනුම නැතුව දැනුමින් සන්නද්ධ වෙන්න නැතුව ජීවිතේ ගලාගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේදී අපිට මතක් වෙන දේ තමයි උපාධි සුදුසුකම කියලා කියන්නේ. කාන්තයි පිරිමි කිසිම ભેදයකින් තොරව තමන්ට පෞරුෂය නිර්මාණය කරගන්න තමන් කවුද කියලා ලෝකයට කියලා දෙන්න හොඳ දෙයක් තමයි තමන් උපාධිධාරියෙකු විදිහට සමාජයට විවරණ වෙන එක. ඉතින් ඒ වෙනුවෙන් ඔබට උපාධිධාරියක් හදාරන්නට ඔබේ අධ්‍යාපන සුසුකම වැඩි කරගන්න ඔබට හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා NSBM ආයතනය විසින්. ඉතින් අපි මොකක්ද කියන ඒ කාරණා මතක් කරමු. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක එකතුලා ඉනවා මේ වෙලාවේ NSBM හරිත විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපති ආචාර්ය චමින්ද විජේසිංහ මහත්මයා ආයිබෝන් කියන ගමන අපේ නොගසෙවන වැඩසටහනට පිළිගන්නවා. දැන් පීඨාධිපතිතුමනි මේ NSBM ආයතනය ගැන අපිට නැවත නැවත මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. බොහෝ දෙනා මේ ගැන දන්නා හරිත විශ්වවිද්‍යාලය කියන්නේ NSBM කියන එක. දැන් අනිකුත් අධ්‍යාපන ආයතනයේ තියෙනකොට NSBM විශ්වවිද්‍යාලයෙන් උපාධියක් හදාගන්න දරුවෙක්ගේ විශේෂත්වය සුවිශේෂීතාවය මොන වගේද? ශිරෝමි අතරම අපි දැන් ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ. ඉතින් ඔය අධ්‍යාපනයේ විකාශනය අපි බැලුවොත් එහෙම ඈත අතීතයේ අධ්‍යාපනයට එච්චර ලොකු නැඹුරුවක් තිබුණ නැහැ. ලෝකේ පුරාම ශ්‍රී ලංකාවෙත් ඒ වගේමයි. ඉතින් අධ්‍යාපනයේ කරේ ලොකු නැඹුරුවක් තිබුණ නැහැ. නමුත් අපි කාර්මික විප්ලවයෙන් පස්සේ ඔය ටික ලෝකේ වෙනස් වුණා. ඔය ලෝකේ වෙනස් වෙනකොට අපි දන්නවා දැන් අධ්‍යාපනය කියන එකට විශේෂ තැනක් ඇවිල්ලා තියෙනවා. මීට අතීතයේ සටන්කාමීත්වය තමයි මිනිස්සුන්ගේ තිබුණ නැගී සිටින්න හැම කෙනෙක්ම උත්සාහ කරේ. ඔය අපි පොඩි කාලේවත් අපිට දන්නවා කරාටේ ඔය වගේ දේවල් වලට ගොඩාක් ලොකු නැඹුරුවක් තිබ්බා තරුණයින් අතර. නමුත් දැන් මේ වෙනකොට අපි දැනුමෙන් පිරි සමාජයකට තමයි අපි අවනත වෙලා තියෙන්නේ. දැන් හැම කෙනෙක්ම දැනුම බුද්ධිය කියන එකට තමයි තලක් දීලා තියෙන්නේ. ඒක නිසා අතීතයට වඩා දැන් අපි වෙනස් ආකෘතියක් තුලයි ජීවත් වෙන්නේ. ඒ දැනුමට තැනක් ලබා දෙන තොරතුරු මත පදනම් වෙච්චි තීරණ ගන්නා යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා ඔය සෑම පුද්ගලයෙක්ම දැනගත යුතු ශාස්ත්‍රයක් තමයි පරිගණක ශාස්ත්‍රය කියලා කියන්නේ. තොරතුරු තාක්ෂණය කියන එක සෑම කෙනෙක්ම ප්‍රගුණ කළ යුතු ශාස්ත්‍රයක්. නමුත් අපි දැන් ඇවිල්ලා තියෙන 21 වෙනි සියවසේ මම ඉස්සලා කිව්වා වගේ අපි ගතතර 90 දශකයේ තුල අපි දැක්කා දැවැන්ත පෙරලියක් පරිගණක තුල. ඒ කියන්නේ ලෝකේට අන්තර්ජාලය හඳුන්වා දුන්නට පස්සේ ලෝකයේ මේ අන්තර්ජාලය තුළ සැරිසරන්න ගත්තට පස්සේ ලොකු පරිවර්තනයක් ආවා. ওই පරිවර්තනයේ ඊළඟ පියවර තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 2020 න් පස්සේ අපි දකිනවා දැවැන්ත පරිවර්තනයක් මේ ලෝකේ පුරාම artificial intelligence එහෙම නැත්නම් કૃත්‍රිම බුද්ධිය කියන එක සලස්කනකත් එක්ක. ඉතින් අපි දැන් ජීවත් වෙන ලෝකයේ තුළ අධ්‍යාපනය ඒහා සමානව විනාශ වෙ යුතුයි. අපි අර 19 වෙනි සියවසේ පන්ති කාමරයක් තුළ ඉඳගෙන එහෙම නැත්නම් දේශන ශාලාවක් තුළ ඉඳගෙන 20 වෙනි සියවසේ දේශකයෙක්ගෙන් 21 වෙනි සියවසේ දරුවන්ට උගන්වන එකට වඩා මේ සියල්ලක්ම වෙනස් වෙලා මේ 21 වෙනි සියවසේ දරුවන්ට උගන්වනකොට අපි මේ 21 වෙනි සියවසේ ඉඳලා උගන්වන්න ඕනේ. ළමයින්ට අපි කිව්වට වැඩක් නැහැ මේව පාවිච්චි කරන්න එපා කියන එක. එපා කියන එක නෙවෙයි අපි කියා දෙන්න ඕනේ ඒකට හරි විදියට පාවිච්චි කරන්න කියන එක. ඒක නිසා අපි NSBM හරිත සරසවියේ පරිගණක පීඨයේ අපි දක්මක් තියෙනවා. ඒ දක්ම තුල මා දකින්නේ ශිෂ්‍යෙක් තුල අපි ප්‍රගුණ කළ යුතු කාරණා තුනක් මම දකිනවා. ඒ තුنين පළවෙනිම එක තමයි ශිෂ්‍යයන්ගේ යහපත් ආකල්ප. අපි අර කතාවක් තියෙනවා good attitudes will give you altitudes කියලා. ඒ වගේ අපේ හොඳ ආකල්ප තිබ්බොත් හොඳ ආකල්ප වලින් පරිපූර්ණ ශිෂ්‍යෙක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක තමයි number 1. ඒ පුද්ගලයාට තමයි මේ රටේ තීන්දුව తీරන නිවැරදිව ගන්න පුළුවන් වෙන්නේ. ඒ පුද්ගලයා මොකද මේ උපාධිධාරියා කියන පුද්ගලයා තමයි අනාගතයේ පරිපාලනයට යොමු වෙන්නේ. ඔහු තමයි ආයතනයක් තුළ තීන්දුව తీරන ගන්නේ. ඒක නිසා මේ තීන්දුව తీරන ගන්නේවා මේ සමාජයේ පිළලයක් නොවි මේ සමාජයේ පරිවර්තනයක් ඇති කරන්න පුළුවන් හොඳ උපාධිධාරියෙක් බිහි විය යුතුයි. ඒ නිසා අපි පළවෙනියටම සලකනවා මේ පුද්ගලයා තුළ තියෙන ආකල්ප සංවර්ධනය විය යුතුමයි. ඒක තමයි අපි number 1. ඊළඟට අපි සලකනවා මේ අපි ජීවත් වෙන සමාජයට අවශ්‍ය වෙන අර ආකල්ප පහ වගේම කුසලතාවය කියන එක. කුසලතාවය නැත්තම් කෙනෙකුට වැඩක් කරන්න අමාරුයි. මොකද අපි තුන්වෙනි කාරණේත් එක්ක මම මේක සසඳන්නම්. තුන්වෙනි කාරණේ තමයි දැනුම කියන එක. ඔය දැනුම කියන එකට අපි දැන් දැනුම කියන ඕන තරම් තියෙනවා. අපි ජීවත් වෙන්නේ මම ඉස්සලා කිව්වා වගේ මෙතරතුරු තාක්ෂණ ලෝකේ. ඒ ලෝකයේ තුන දැනුම කියන එක ඕන තරම් තියෙනවා. අපිට අන්තර්ජාලයට ගියොත් එහෙම නැත්නම් සමහර ටූල්ස් තියෙන දැන් භාවිතා කරන්න පුළුවන්. මේවලම් ඒවා හරහා අපිට දැනුම කියන එක ලබා ගන්න පුළුවන් ඕන විදිහකට. මේ දැනුම ලබා ගන්න ක්‍රම මිනිස්සු දැනගත යුතුයි. කොහොමද නිවැරදි ආකාරයෙන් මේ දැනුම ලබා ගන්නේ? මේ ලබා ගන්න දැනුම කොහොමද අපි යදවන්නේ? ඔන්න ඕක දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන කුසලතාවය. දැන් උදාහරණයක් විතර කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියන එක අපි ඉගෙන ගන්න කාලේ අපි බොහොම අමාරුවෙන් කරපු දෙයක්. නමුත් දැන් ශිෂ්‍යයෙකුට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියන එක ටූල් එකකට බාර දෙන එක විතරයි තියෙන්නේ. හරිම ලේසි දෙයක් වට පත්ලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක සහ ටෙක්නොලොජි එකට අනුගත වෙන්නේ කොහොමද කියන කුසලතාවයන් අපි ලබා දිය යුතුයි දැනුමට අමතරව. දැනුම කියන එක අපිට ඉතාමත්ම ලේසියෙන් ලබා ගත යුතු දෙයක් බවට පත්ලා තියෙනවා. ඒක නිසා මේ අර මම ඉස්සලා head එක heart එක සහ hand එක head for knowledge hand එක පාවිච්චි කරන කුසලතාවයට අපි heart එක පාවිච්චි කරන අපේ ආකල්ප සංවර්ධනය සඳහා ඔන්න ඔය තුන සංවර්ධනයේ වෙච්ච ශිෂ්‍යයෙක් තමයි පරිගණක පීඨයෙන් එළියට දවන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. නුගසේන වැඩසටහන තුළ අපි ප්‍රේක්ෂක ඔබට දෙන්න උත්සාහ කරන්නේ වටිනා හොඳම දේ. ඒ කාරණාව ගැන කියද්දී පීඨාධිපතිතුමා කියපු පණිවිඩය අපේ බලන් ඉන්න දෙමව්පියන්ට දරුවන්ට වැදගත් වෙයි. උත්සාහ කරන්න ඕනේ හික්මීමක් සහිත විනයගරුක නිර්මාණශීලී පුරවැසියෙක් විදිහට අනාගතයේ ඔබ හොඳ වෘත්තිකයෙක් විදිහට නිර්මාණය වෙන එක. මේ පීඨාධිපතිතුමනි අපි අහලා තියෙනවා අර අපි උත්සාහ කරන්න ඕනේ අද කාලේ වෙනකොට අහසේ පියාසර කරන්න නෙවෙයි විශ්වය තරණය කරන්න කියලා. මොකද තාක්ෂණයත් එක්කම ඉංග්‍රීසි භාෂාව අද කියන එක ජනප්‍රිය වෙලා තියෙනවා. මේ හැම දෙයක් එක්කම අපිට හුදකලා වෙන්න බෑ. මේ රැල්ලත් එක්කම අපිට යන්න දැනුම වැදගත් වෙනවා. ඒ කාරණාවත් එක්ක දැන් ආයතනය තුලින් අපි පරිගණක පීඨය තුලින් මේ උපාධිධාරියෙක් බිහි කරන්න තියෙන සුවිශේෂ උපාධි ආකෘති තියෙනවා නම් අපි ඊගෙන මතක් කරමු. NSBM හරිත සර්සවේ කියලා කියන්නේ 100%ක්ම රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක්. එතකොට මේ රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනය තුළ අපි දන්නා මම අර ඉස්සලා කතා කරපු කාරණාවලට අනුබද්ධ වෙන්න ඕන අපි මේ විශ්වවිද්‍යාල පරිශ්‍රය කියන එක. මේ විශ්වවිද්‍යාල පරිශ්‍රය අපිට බෑ කීයටවත් අර නගරයක තුල තියෙන පුංචි ඉඩක් තුල අපිට මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් පාදධාරියෙක් බිහි කරන්න බෑ. ඔහු මනා චින්තකයෙක් වේ යුතුයි. ඒ චින්තනය බිහි කරන්න නම් ඔහුට නිදහස් වටපිටාවක් තියෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා NSBM හරිත සරසවියකට තෝතැන්නක්. NSBM හරිත සරසවිය පිටලා තියෙන්නේ කොළඹට ආසන්න නමුත් හොඳම ග්‍රාමීය ප්‍රදේශයක. ඒක ඒ වටපිටාව තුළ කෙනෙක්ගේ නිර්මාණශීලීත්වයෙන් ප්‍රගුණ කරන්න හොඳම තෝතැන්නක් එතන. ඉතින් ඒ වටපිටාව තුළ අපි හදලා තියෙනවා ඒ ශිෂ්‍යයෙකුට අවශ්‍ය කරන සෑම පහසුකමක්ම අපි සපයලා දීලා තියෙනවා. අපි ගත්තොත් පුස්තකාල පහසුකම් ෆිසිකල් සහ ඩිජිටල් දෙකෙන්ම තියෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් ඊට අමතරව ක්‍රීඩාගාර එතකොට ශිෂ්‍යයෙකුට දැන් අපි හිතනවා ගොඩක් අය මේ ක්‍රීඩා කරන්න ඕනේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. එමකක් නැතර විචරවමි. මොකද අපි හැම වෙලාවෙම බලන්න ඕන අපි මනස සෞඛ්‍ය සම්පන්න වෙන්න නම්, ඇඟ සෞඛ්‍ය සම්පන්න වෙන්න නම්, ඔහු ක්‍රීඩාශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ක්‍රියාශීලී පුද්ගලයෙක්. සමබරව අපි අරගෙන යන්න ඕනේ. සමබරව අරගෙන යන්න ඕනේ. ඒක නිසා ඔය සෑම දෙයකටම අවශ්‍ය කරන සියලුම පහසුකම් අපි NSBM හරිත සරසවිය තුළ පවතිනවා. විද්‍යාගාර, ක්‍රීඩාගාර, පුස්තකාල, එතකොට අවශ්‍ය කරන ක්‍රීඩා සංගම් එතකොට ශිෂ්‍ය කටයුතු අපේ මේ අධ්‍යාපන හා බැඳුණු ශිෂ්‍ය කණ්ඩායම්, ඒ කියන්නේ අපි තියෙනවා IEEE ස්ටුඩන්ට් චැප්ටර් එකක් තියෙනවා, FOSS කමියුනිටි එකක් තියෙනවා, එතකොට ISACA කමියුනිටි එකක් තියෙනවා, එතකොට අපේ හැකතෝන් ක්ලබ් එකක් තියෙනවා. ඔය ආදී වශයෙන් මේ විෂය අනුබද්ධ වෙච්චි විශාල ශිෂ්‍ය සංගම් ප්‍රමාණයක් තියෙනවා ශිෂ්‍යයින්ගේ මේ කුසලතාවයන් ඔප්නම් ගන්න. ඉතින් මම හිතන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ තියෙන්න ඕන සෑම දෙයක්ම NSBM හරිත සරසවිය තුළ විශේෂයෙන් පරිගණක පීඨය තුළ අපි තියෙනවා. හොඳ පෞරුෂයකින් හෙබි දරුවෙක් බිහි කරන්න ඉතින් දෙමාපියන් විදිහට ඔබට NSBM විශ්වවිද්‍යාලය පිළිබඳ ද විශ්වාසයක් තියාගන්න පුළුවන්. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. නැවත වතාවක් අපි සම්බන්ධ වෙමු. අනාගතය ජය ගන්නයි පියනගමු පෙළගැසෙමු යෞවනයේ සරසවිය. NSBM හරිත සරසවිය ඔබේ බලාපොරොත්තු ජය ගන්නවන්න. විරාමයට පෙර අපි කතා බහ කරමින් හිටියේ පෞර්ෂමත් උපාධිධාරීන් බිහිවෙන හොඳ වටපිටාවක් හොඳ පරිසරයක් NSVM හර්ත විශ්වවිද්‍යාලය තුළ බිහිවෙන උපාධිධාරීන් වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා කියන කාරණාව. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ කැපවීමක් කරලා උනන්දු වෙලා මහන්සිලා උපාධියක් ගන්න කෙනෙක්ට අවසානයේ තමන් බලාපොරොත්තු වෙන වෘත්තීය ශාස්ත්‍රයක් ලැබෙයිද මොනවද තියෙන රැකියාව අවස්ථා කියලා බලන් ඉන්න කෙනෙක්ට කුතුහලයක් තියෙන්න පුළුවන්. අපි ඒ ගැන කතා බහ කරමු. Pashiro, ape ara upadi pradhane karana e akrutiya thula man ara issala kiwa wage eken awurudu 3hamarak awurudu 4k upadi hadarana shishshek අවුරුදු 3මාරක් පූර්ණ කාලීනව අපේ NSBM හරි සරසවිය තුල හැදෙන අතර අවසාන ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ ඉඳලා අපි ආව දානවා ඉන්ටර්න්ෂිප් එකකට. ඒ කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි එකට යොමු කරනවා. අපිත් එක විශාල ආයතන සංඛ්‍යාවක් NSBM හරි සරසවියත් එක්ක එකතු වෙලා තියෙනවා මේ අපේ උපාධිධාරීන් බඳව ගන්න. ඒක නිසා ඒ ඉන්ටර්න්ෂිප් එක අපි ලබා දෙන 3rd year එකේ තුන්වෙනි අවුරුද්දේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ ඉඳලා ලබා දෙන ඉන්ටර්න්ෂිප් එක ලබා දුන්නාම උන් රැකියා ශාස්ත්‍රයට යනවා. ඊට පස්සේ හතරවෙනි අවුරුද්දේ අවශ්‍ය වෙන්නේ දේශන සඳහා සහභාගී වෙන්න සති අන්තයේ සතියේ දවස්වල උන් සහභාගී වෙන්නේ රැකියාවක් කරනවා. එතනත් විශාල දැනුමක් උන් ලබා ගන්නවා. එතකොට උපාධි ප්‍රදානෝත්සවයට එනකොට හතරවෙනි අවුරුද්දේ උපාධි ප්‍රදානෝත්සවයට එනකොට ශිෂ්‍යෙක් අපේ රැකියාලාභී උපාධි අපේක්ෂකයෙක් තමයි අපෙන් බිහි වෙන්නේ. ඒක ඊටාම සුවිශේෂී කාරණයක් අතර වෙන්නේ ස්පීම් හරි සරසවිය. ඒත් එක්කම අපි අර ප්ලිමත් විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලය හානුබද්ධවත් උපාධීන් ප්‍රදානය කරනවා. එම ප්‍රාණික උපාධි පාඨමාලාව අවුරුදු 3ක පාඨමාලාවක්. එම පාඨමාලාවෙත් අවසාන වසරේදී අපේ ශිෂ්‍යයින් ඒ අර ග්ලෝබලි කනෙක්ට් කරන්න එහෙම නැත්නම් විශ්වයත් එක්ක එකතු කරන්න ඒ විශ්වවිද්‍යාලවල ඉන්න විදේශීය විශ්වවිද්‍යාල ආචාර්යවරු ලංකාවට එනවා. මම හිතන්නේ ලංකාවේ වෙන කිසිම විශ්වවිද්‍යාලයක මේ ආකෘතිය නැහැ. ඒ විශ්වවිද්‍යාල දේශකවරු තමයි අවසාන වසරේදී වැඩි හරියක්ම දේශන පවත්වන්නේ. එතකොට ඒ කට්ටිය ලෝකයේ තියෙන උපාධි මේ රැකියා අවස්ථා ගැනත් ඒ කට්ටිය හොඳට අවබෝධයක් ලබා දෙනා මේ ශිෂ්‍යයින්ට. ඒක නිසා අපි ශිෂ්‍යයින් මේ වෙනුවට ලෝකයේ පිළිගත් ඉතාමත්ම ඉහළ ගණයේ ආයතනවල හොඳ රැකියාවන් වලට ගිහිලා තියෙන විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක්. ඒකට හොඳම නිදසුන් ගොඩකුත් පිටාත්පතුමන් සටහන් කරන්න පුළුවන්. කොහොම නමුත් අපි අවසාන වශයෙන් කතා කරමු දැන් පරිගණක පීඨයට එන උපාධිධාරියෙකුට ඒ හැරෙන්නට හදාරන්න පුළුවන් උපාධියක් හෝ පාඨමාලාවන් ගැන තියෙනවා නම් අපි ඒ ගැන මතක් කිරීමක් කරමු. ඇත්තටම අපි දැන් කීයටවත් අර දැන් අපි බිහි කරන උපාධිධාරියා තුළ අවශ්‍ය කරන සියලුම දේ ලබා දෙනවා. ඉතින් කෙනෙකුට ඒ උපාධි පාඨමාලාව අවසන් කරලා තමන් කැමති දැන් උදාහරණයක් විදිහට අපි අර අවශ්‍ය කරන සියලුම දැනුම ලබා දුන්නාට පස්සේ දැන් එයාට හිතනවා නම් මම යන්න ඕනේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පැත්තෙන් කියන එක. එතකොට යාට පුළුවන් ඕනනම් එයාගේ විද්‍යාපති උපාධිය නැත්නම් මාස්ටර්ස් ඩිග්‍රී එක එතනින් කරගන්න තමන් කැමති විශේෂ ක්ෂේත්‍රයක් අනුගත වෙලා. එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේෂන්ස් තියෙනවා. ඒවා කරන්න පුළුවන්. නමුත් ඒකට ඩිසයිඩ් කරන්න මේ දේවල් ඒ තීරණේ ගන්න උපාධිධාරියෙක් වට පත් වෙලා ඉන්න ඕනේ. මම හැම වෙලාවෙම රෙකමන්ඩ් කරන්නේ නිර්දේශ කරන්නේ ඒ උපාධිය කියන එක ඉස්සලාම හොඳ උපාධියක් ගන්න. ප්‍රථම ශ්‍රේණියේ උපාධියක්. එහෙම නැත්නම් දෙවන පෙළ ඉහළ පසාමාර්ථයක් ඒ වගේ උපාධියක් ගන්න. එතනින් පස්සේ ග්ලෝබල් ඔපචුනිටිස් යාට තියෙනවා. සමහර ලාට විදේශ රටවල් වලට යන එකට ගොඩාක් අයට දැන් කැමැත්තක් තියෙනවා. මම එපා කියන්නේ නැහැ. නමුත් ලංකාව තියෙනවා නම් කැමති. එහෙම යනවා නම් ඒත් පුළුවන් යාට තමන් කැමති විශේෂ ක්ෂේත්‍රය තෝරගන්න. ඒක නිසා උන්ට ඉතාමත් පහසුයි. අපි අවශ්‍ය කරන සියලුම දැනුම ලබා දෙන පළවෙනි වසරේ ඉඳලම. මොකද්ද මේ කම්පියුටර් සිකියුරිටි කියන්නේ, සයිබර් සිකියුරිටි කියන්නේ, කම්පියුටර් නෙට්වර්ක් කියන්නේ, ඩේටා සයන්ස් කියන්නේ, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. ඔය ශාස්ත්‍ර සියල්ලක් ගැනම අපි හොඳ අවබෝධයක් ලබා දෙනවා. එතකොට එයාට පුළුවන් ඒ ශාස්ත්‍රයේ තමන් ප්‍රගුණෙක් වෙන්නේ මොන ශාස්ත්‍රයේද කියන එක තීරණය කරන්න. ඒකලා එයාට පුළුවන් මාස්ටර්ස් ඩිග්‍රියට තමන් අවශ්‍ය කරන ශාස්ත්‍රයේ නිපුණෙක් බවට පත් වෙන්න. දැන් කෙනෙක්ට පරිගණක ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් උපාධියක් හදාරන්න විදේශගත වෙන්න ඕනේද කියලා ප්‍රශ්නයක් තිබිච්ච කෙනෙක්ට ඔන්න අඩු වියදමින් ඔබට තියෙන අතේ තියෙන ගාණට හොඳ ගුණාත්මක උපාධියක් ලබා ගන්න පුළුවන් NSBM හරිත විශ්වවිද්‍යාලත් එක්ක එකතු වුණොත්. ඉතින් අද දවසේ අපිත් එක්ක කතා බහ කරේ පීඨාධිපති පරිගණක පීඨයේ ආචාර්ය චමින්ද විජේසිංහ මහත්මයා. බෙහෙවෙන්න ස්තුතියි ඔබතුමන්ට. ඉතින් විශ්වවිද්‍යාලත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන් www.nsbm.ac.lk කියන වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ සම්බන්ධ වැඩිදුරතොරතුරු දරගන්න ඔබට 0111 54 45 03 හෝ 0171 24 45 03 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුරතොරතුරු දැනගන්නට පුළුවන්. ඉතින් අද දවසේ බෙහෙවින් ස්තුතියි. දැයේ අනාගතයේ උපාධි සුසුකම් සහිතව රටට හොඳ වෘත්තකයන් බිහි කිරීම වෙනුවෙන් මෙවැනි දැනුම් සම්භාරයක් අපිත් එක්ක බෙදා හදා ගන්නට අද දවසේ එකතු වුණාට ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. අප සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමය ගන්නතර අපි ඔබ වෙනුවෙන් තවත් විශේෂ අංගයක් සූදානම් කරලා තියෙනවා. NSBM Haritha Sarasavia Ubi Balapur Tujayaganwanda.